මුළු ඉන්දියාවම හඬවමින් ලෝකයක් බලාගෙන ඉන්න වෙලාවක ඔස්ට්‍රේලියාව ඉන්දියානු භූමිය තුළ ඉන්දියානු කන්ඩිෂන්ස් තුළ ඉන්දියානු ප්‍රේක්ෂකයන් 130,000කට ආසන්න පිරිසක් ඉදිරියේ ඉන්දියාව පරාජය කරමින් අපරාජිත ඉන්දියාව පරාජය කරමින් යස් ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනාගත්ත මොහොතක් මේ සතුට මොහොත අපි අනිවාර්යයෙන්ම සැමරිය යුතුයි ශ්‍රී ලාංකිකයන් මොකද 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 මේ දැන් ඉන්දියානු දරුණු පරාජය මේකේ නිකන් ක්‍රිකට් අපි තමයි ක්‍රිකට් අපේ තමයි ආරඩන්නේ වගේ ඇයි දැන් භාරත මාතා භාරත පුත්තු මේක භාරතයේ සැලසුම කෝ කෝ ලොකු ටොක්ස් කෝ මං මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉවර වෙන කලින් අපි මේ දැන් එක දිගට ප්‍රෝග්‍රෑම් මේ වර්ල්ඩ් කප් එක ඉවරනකම් මැච් එකේ මැච් එකට ප්‍රෝග්‍රෑම් කරා ඒ වගේ මම කිව්වා තමයි ඉන්දියාව කප් එක ගන්නවා ඉන්දියාව කතාව ඒ ලැජ්ජයි 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 දැන් ලැජ්ජයි මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන කලින් මං හෙලි කරනවා හැමදාම හෙලි කරා එදත් හෙලි කරා මේකේ ප්ලෑන් එක මොනවද ඔය හෙලි කරපු ඒවා තිබුණේ දැන් දැන් කෝ මේක මෙහෙවි කවුද හරි පොඩ්ඩක් ඉන්න රයිට් ICC World Cup 2023 අපි ගොඩක් තරගවලදී ආෆ්ටර් ටෝක් මේ විශේෂාංගය අරගෙන ආවා අද තමයි World Cup එකේ ආෆ්ටර් ටෝක් ෆයිනල් එපිසෝඩ් එක අපි පටන් ගන්න ලෑස්ති YFM ක්‍රිකට් බ්‍රීස් ආෆ්ටර් ටෝක් හරි දැන් ඔයාගේ දෙන්නකෝ ඔයා දැන් දැන් ඔයාට අද ඇපත් නැහැ ඔයා දැන් ඉන්නේ කොයි කොහමද හාන්සි වෙලා කොහමද ඔබ හිතන්නේ මම ඒ කරේ මේ ඇත්තරම අනාවැකි කීමක් කියලා නම් ඔබ හිතනවා නම් මට වැරදුනා කියලා ඇත්තරම මට වැරදුනේ නැහැ අයලා මොකක්ද උනේ මෙතන ඔබටයි වැරදුනේ ඒ සියලු දේවල් මා කරපු රංගනයක් මේ ප්ලෑන් මොකද්ද ප්ලෑන් එකක් ඒ ප්ලෑන් එකේ ඒ කියන්නේ excuse me ඒ කියන්නේ ඔයා මෙච්චර දවසක් අර භාරත පුත්තු භාරත මාතා මට සැලසුම අහවලා තමයි ඒ අපේ සැලසුම එහෙම කෙනෙක් ඉන්නවා එහෙම කිව්වේ ඒ ඒ බොරුද ඒ බොරු නෙවෙයි ඒක තමයි සැලසුම ඒ කියන්නේ ඉන්දියා දැන් ඒක දැන් එදා කිව්වේ අරග සැලසුම කියන්නේ දැන් මොකද්ද මේ කියන්නේ මේ අද ෆයිනල් මේ 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 වීඩියෝ කියන්නේ මම ඒක ඔක්කොම ටික කියලා ඉවර කරන්නේ ඒකත් ප්ලෑන් එකේ තියෙන හරි දැන් මොකද්ද මොකක්ද සීන් එක කියන්නේ ඔයා දන්නවද දැන් ඕස්ට්‍රේලියාවයි දකුණු අප්‍රිකාවයි නව ශ්‍රීලන්තේ ඉන්දියාවයිනේ පළවෙනි හතරට ආවේ. හරි. එතකොට ඒකේ 1 2 3 4 එන පිළිවෙලක් තියෙනවානේ. ඔව්. ඒ පිළිවෙලට එන 90නේ සෙම් ෆයිනල් දෙකේ කවුරුද ඕක ඕක මේ 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 ඔයා කියන්නේ මේක මැච් එක ගැන දන්න ටෝර්නමන්ට් එක ගැන අවබෝධයක් තියෙන ඕන කෙනෙක් කියනවා. රවුන් රොබින් ආකෘතිය යටතේ තරග 45ක් තිබුණා. ඒ 45න් ගෲප් ස්ටේජ් එකේ වැඩිම පොයින්ට්ස් ගන්න ටීම්ස් හතර එනවා. 1 2 3 4. ඒකෙන් 1 සහ 4 එක සෙමි ෆයිනල් එකක් 2 සහ 3 දෙවෙනි සෙමි ෆයිනල් එක සිම්පල් රයිට් ඕක බොරුවට අල්ලගන්න බා 1 2 3 4ට ඒ ප්ලේස් වෙන්න හරි මේ මොකද කරන්න ඕන ටීම් ටීම් කියන්නේ තේ ඒගොල්ලෝ දිනන පරදින පිළිවෙල අනුව පොයින්ට් ටේබල් එකේ මේ මැච් නාවේ ඕ හන්න ඒ ප්ලෑන් එකේ නම්බර් 1 ඕස්ට්‍රේලියාව කලින් මුල් තරග කිහිපේ පෙරදුනානේ ඉතින් ඒ පෙරදුනේ ඕකට තමයි ඒ පොයින්ට් ස්ටේබල් ඕස්ට්‍රේලියා පොයින්ට් මේ මේ අනේ මේ බයිලා ගහන්න එපා මේ අද නම් බයිලා ගහන්න එපා පළවෙනි හතරේ කීයද ඕස්ට්‍රේලියාව පළවෙනි හතරේ කීයද ඕස්ට්‍රේලියාව හිටියේ 3ට 3ට ඒ නිසානේ දකුණු අප්‍රිකාවත් එක්ක සෙල්ලම් කරන්න හම්බ වුණේ ඉතින් ඒක තමයි මම කිව්වේ 2යි 3යි ඒකෙන් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරානේ බැරි වෙලාවත් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා නම් ඉන්දියාව කප් එක ගන්නෝ ඕස්ට්‍රේලියාව සෙම් ෆයිනල් එකට එවන්න ඕන නිසා තමයි අවසාන හතරේ සේම ඕස්ට්‍රේලියාව එතෙන්ට ප්ලේස් කරේ. ඒ හින්දා තමයි ඕස්ට්‍රේලියාව මුල් තරග කිහිපය දෙක පරාජයට පත් වුණේ. මේ මම අද හෙලි කරන්නේ. ඇයි? මේ ඒ කියන්නේ දැන් ඕක මොකද්ද ඔයා හෙලි කරන්න කියන්නේ? මම මේක 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 මාර එකක්. ඒක ප්ලෑන් එකක්. හරි. දැන් ඒ කියන්නේ 1 2 3 4නේ සාමාන්‍යයෙන් සෙමි ෆයිනල් වලට එන්නේ. එතකොට ඔයා කියන්නේ දැන් 2යි 3යි සෙල්ලම් කරන්න ඕන හින්දා ඕස්ට්‍රේලියාව තුන්වෙනි තැනට ගෙන ප්ලෑන් එක. ප්ලෑන් එක. ඒ නේ මුල් තරග දෙක ඕස්ට්‍රේලියාව දින්නා නම් බැරි වෙලාවත් ඕස්ට්‍රේලියාවයි නව ශ්‍රීලන්තයි තමයි එන්නේ. ඒකේ නව ශ්‍රීලන්තේ ඕස්ට්‍රේලියා පරදින්න ඉඩ තිබ්බා.
ඕක කටක්ද කබර කටක්ද? දැන් ඔයා ඔයා කරුණා කළා කරුණා කළා කරුණා කළා වගකීමක් ගන්න දෙයක් කිව්වා. ඔයා දන්නවද කවුද ඒක කරන්න කියලා? කවුද? කවුද? ඒක එක්කෙනෙක්ගේ ප්ලෑන් එක. දැන් කලිනුත් කිව්වා එක්කෙනෙක්ගේ ප්ලෑන් එක භාරත මාතා භාරත පුතු. මේක මේක ප්ලෑන් එක. ඇජ්ජයි. මේක මේ ප්ලෑන් එක මම අද හෙලි කරන්නේ. මොකද්ද? මේක මම මාධ්‍ය දික්කිද මම ගවේෂණය කළා නෙමෙයි කියන්නේ. ඒ අර මොකද්ද විදියට ඒ විදියට කියන්නේ නැතුව වෙන විදියකට කියන්නේ. මොකද ඕක හැමදාම වෙනස් කරනවානේ. නෑ නෑ. දැන් ඉන්දියාව මම එක කියනද ඉන්දියානු කණ්ඩායම මේ වර්ල්ඩ් කප් එකේ මුල ටික පරාජයපත් වෙලා මේක ඇවිල්ලා පරාජයපත් වුණා නම් ගැම්මන්නේ නෑ. ඔය මෙහෙම නිස්සද්ද වෙන්න බෑ. කීයක්ද සචින් ටෙන්ඩුල්කර් කවුද නායකතුමා? ලොකු ලොකු සර් මෝදි මහත්තයා. මෝදි මහත්තයා කුසලොත් ඇවිල්ලා දළුවොද නිලියොද ලක්ෂ එකවර මේ දැන් දැන් වෙලාව කීයද? දැමුත් යනව ඇති වැත්තක බලලා. ගෙදර යන ගම කෝච්චි. මේමයයි මේමයයි. හරිද? යනකොට කොහමද යන්නේ? බුළු ඉන්දියාවම අර ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ලක්ෂ ගාලා බස් වල යන්නේ. බස් කොන්දොස්තරොත් කෑ ගහලා දෙද? අර අර ඉස්සරහට ඉස්සරහ එහෙම කියන්නත් ඕනේ. මුළු මෙහෙමයි මේ ඔය විදිහට යාද පොරේ නන්දර මොනේ යද මොනේ යාද වෙනේ එහෙම සිද්දු ප්ලේ වෙද්දි excuse me මම එන පොරේ පින පොරේ වැරදි බස් excuse me නෑ මෙහෙමයි එහෙමනම් යන්න නැතුව ඇති බැන බැන යනවා ඇති අනිවාර්යෙන් ඔය විදිහට ඔය විදිහ හැසිරීමක් කිසිසේත්ම මම බලාපොරොත්තු නැහැ මම totally surprised මම ඇත්තටම හිතන් ආවේ අද අද මේක ගැන සමාව ගනී කියලා. එහෙමකක් නැද්ද? නෑ. ඒකට හේතුව මේ සමාව ගන්න මේ ඇත්ත හෙලි කරන්නේ. ඒකේ ඒකට හේතුව මේක එක්තරා අර මොකක්ද එක්තරා? මේක එක්කෙනෙක්ගේ වැඩක්. කවුද ඉතින්? ඔය හැමදාම එක්කෙනෙක්ගේ වැඩක් කියන්න එපා. මට ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන කලින් කියන්න. කියන්න දැන් දැන් කියන්න. හෙලි කරා. තව කියන්න දේවල් තියෙනවා මම අද හෙලි කරා. හැමතිස්සෙම හෙලි කරනවා කිය කිය බුරු බුරුකු දාන්න එපා. අද දැන් හෙලි කරනවා. හරි ලෝකුසලාන තරගාවලියක ජයග්‍රහණය ලබාගෙන 6 වතාවක් දැන් චූරෙන් බවට පත් වෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉතාමත්ම විශිෂ්ට තරගයකට අද දවසේ ඒගොල්ලෝ ප්‍රවිෂ්ට වුණා. ඒ නිසාමයි ජයග්‍රහණය කළේ. විශේෂයෙන්ම පන්දු යැවීමෙන් පන්දු රැකීමෙන් පිතිකරණයෙන් සියල්ල අද දවසේ අර මෙච්චර කාලයක් මෙච්චර දවසක් මේ ටෝර්නමන්ට් එකේ ඩොමිනේට් කරගෙන ආපු ඉන්දියා ටීම් එකට වඩා අද දවස ඇතුළත ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ව බීට් කරලා මේ ජයග්‍රහණය ලබා ගත්තා. ඉන්දියාව ප්‍රථමයෙන් පහර දුන්නා පන්දුවට ලකුණු 240 ලබා ගත්තේ. මේ ලකුණු 240 ලබා ගැනීමේදී අපි දැක්කා ඉන්දිය පිතිකරුවන් විදිහට සාර්ථක පිතිකරුවෙක් බවට පත්වුණේ කේල් රාහුල්. ඔහු 66ක් ලබා ගත්තා. විරාට් කෝලි 54යි 47ක් ලබා ගත්තා. රෝහිත් ශර්මා මුලදී රෝහිත් ශර්මා වැරෙන් පහර දුන්නා, හොඳට පහර දුන්නා, වේගෙන් පහර දුන්නා. ඉනාවෙන්නේ ප්ලෑන් එකේදී වැඩක් කොහොම උඩපැල්ලක කොහො කෝලි ගැව්වද? කෝලි කියන්නේ කෝලි අර 54ක් ගැව්වා. නෑ එහෙම කතා කරන්න එපා. 54 ගහන්න නෑ නෑ. ඔයා ඔයා 54 ගහන්න දුන්නෙත් මේ කෝලි කියන නම පොඩ්ඩක්. ඔයාට ඔයාට අද නිකන් ওই පැත්තට මේ නිකන් ආයේ මේ බෝලේ පාස් කරන්න මං ඉඩ දෙන්නේ නෑ. හොඳට සෙල්ලම් කරා ඉන්දියා කණ්ඩායමේ ඉතාම දක්ෂ කණ්ඩායමක්. අපි ඒක අගය කරන්න ඕන. මොකද හොඳ ක්‍රිකට් එකක් ප්ලේ කරනවා නම් ඒක තමයි ක්‍රිකට් වල ප්‍රෝග්‍රස් එකට ඉතාම වටින්නේ. මොකද නිකන් අර ටාස්ක් එකක් විදියට 8-5 ජොබ් එකක් කරනවා වගේ කොහොමත් මට පඩිය හම්බෙනවනේ, කොහොමත් මට මේක හරිනේ, මේක ජොබ් එකනේ කියලා වගේ ගිහිල්ලා ක්‍රිකට් ගහනවට වැඩිය ක්‍රිකට් වලට කමිට්මන්ට් එකක් එක ආසාවෙන් ලයිෆ් ස්ටයිල් එක කරගෙන ක්‍රිකට්ස් ප්ලේ කරද්දි තමයි ක්‍රිකට් ක්‍රීඩාවට ආසෙ හිතෙන්නේ. එතකොට තමයි අපිට ඒකයි දැන් ගොඩක් අයට රටක් බලන්න නැතුව ක්‍රිකට් බලන්න ආස වෙන්නේ. ඕනම කණ්ඩායමක් හොඳට සෙල්ලම් කරනවා නම් අපි ආසයි එතන බලන්න. ඉස්සර අපි ආස අපේ ටීම් එක ගහනවා බලන්න, අපේ ටීම් එක දිනනවා බලන්න. හැබැයි ඒ අවස්ථාව අපිට අහිමි වෙලා තියෙනවා. ඒක අවාසනාවක් ජාතියේ. ඉතින් අපි දැනගන්න ඕන අපේ කණ්ඩායම මේ වගේ වෙලාවක මේ වයින් ගන්න පුළුවන් දේවල් හරියට ඇබ්සෝබ් කරගෙන මේ ටීම් එක හරිතැනට ගේන්න. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එක හරිතැනට ගේන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මේ වෙනකොට ICC සමාජිකත්වයේ සස්පෙන්ඩ් වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා ඒක ගන්න ට්‍රයි කරන්න ඕන. මං කියන්නේ එතෙන්ට අප්‍රෝච් කරන්න ඕනද? ඒක ගන්න තමයි මේ ඔක්කොම කරේ. ඒ කියන්නේ ඒක ගන්න තමයි මේ ඉන්දියාවේ ෆයිනල් එකේ පරාජයටපත් කරේ. ඒ බොරු කියන බයිල ගහන්න එපා. ඒක මේ තහනම් වෙන්නේ මොකද්ද? සස්පෙන් කරන්නේ මේ තරගාවලියේ මැදදීනේ මේ අන්තිම හරියනේ. ඔව්. සයි සස්පෙන් වෙනවා කියලා දන්නව? මොකද්ද? සස්පෙන් වෙනවා කියලා දන්නව? මෙහෙම දේශපාලන ප්‍රශ්නයක් කියලා පාර්ලිමේන්තුවේ මේක කතා කරලා මෙහෙම ප්‍රශ්නයක් වෙලා කියලා දන්නව? අර නළු නිලියව ගිහිලා ක්‍රිකට් මේ මැච් බැලුවේ. එතන ඉඳන් පටන් ගත්තේ වැඩි.
දැන් මොකක්ද අසනීපියක්ද කියන්නේ මොනවද මේ එක එක දවසට එක එක වනේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්න ප්ලෑන් එක මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා අහන්න එපා මෙහෙමයි වෙන්නේ දැන් මේකේ මොකක්ද අනේ තියෙන ප්ලෑන් එක මං ඉන්න පැහැදිලි කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරාට පස්සේ ඒ කියන්නේ ICC මේ සමාජිකත්වයේ සස්පෙන්ඩ් කරාට පස්සේ මොන ප්ලෑන් එකක්ද දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් ගහන්න තහනම්න්නේ ක්‍රිකට් ගහන එක තහනම් කරලා තියෙනවා නෑ ඒක තහනම් කියන්නේ දැන් ICC එකත් එක්ක දැන් ඒගොල්ලෝ රෙගුලේෂන්ස් දෙනකම් බලන් ඉන්න වෙනවා නෑ වෙනවා කියලා දන්නා මෙන්න මෙහෙමයි ඉදිරි අනාගතේ වෙන්නේ ඔයාලට මම මේ කතාව කොහොම හරි අනේ ඔය බේගල් නම් අදින්න එපා මට 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 බේගල් නෙමෙයි ශ්‍රී ලංකා කණ්ඩායම දැන් මෙහෙම ඉන්නවා ඒගොල්ලෝම ඉන්නවා ඉදගේවල් වල මේවා කරගෙන ඉන්නවා ඉන්දියානු කණ්ඩායම ඊයේ ලක්ෂ ගාණක් ඉස්සරහ මුළු ඉන්දියාවේ මූණ ඇඹුල් වෙන්න නායකතුමා ඇවිල්ලා සචින් ටෙන්ඩුල්කර් ඇවිල්ලා නළුව නිලිය ඔය ඔක්කොම ඉස්සරහ ඇයි ඒගොල්ලෝ ආවේ බය නැතුව මුල් තරග කිව්වෙම ජයග්‍රහණ කළා මේකත් ජයග්‍රහණ ඇවිල්ලා කමර්ෂල් හදලා මල්වෙඩි බිලියන ගණන් ලක්ෂ ගණන් වලට මල්වෙඩි ගෙනත් තියාගෙන ඔක්කොම තියාගෙන පරාජය පත් වුණාට පස්සේ ඔස්ට්‍රේලියාව දාලා පරාජය කරාට පස්සේ මොකද මොකද එක්ස්කියුස් මී ඔස්ට්‍රේලියාව දාලා පරාජය කරාට කවුද කවුද පරාජය කරේ ඒක මං කියලි කරන්නේ නැහැ හරිද පරිණු මං කියනවා පරාජය කරාට පස්සේ මුළු ඉන්දියාව මානසික වැටෙනවා මුළු ඉන්දියාව මානසික වැටෙනවා ඉතින් ඔබ අහන්න දෙයක්ද වර්ල්ඩ් කප් ෆයිනල් එක පරාජය වුණාට පස්සේ ඉන්දන් ක්‍රිකට් ඔක්කොම වැටෙනවා මෙහෙම ඉන්න ටෙන්ඩුල් කාල් එහෙම දැන් ටීම් එකට නැගිටින්න ඕන ඉන්දියානු අන්න එතනදී අවශ්‍ය වෙනවා නැගිටින්න පුළුවන් ඉන්දියානු කණ්ඩායමට නැගිටින්න පුළුවන් ටීම් එකක් අන්න ඒ වෙලාවේ බලනවා කාගෙත් එක්කද අපි සෙල්ලම් කරන්න කියලා excuse me මොකද ඉන්දියානු කණ්ඩායමට නැගිටින්න හොඳට ගහලා වැච් හත් පහක් විතර ගහලා දාලා ඉවල ඉන්දියානු කණ්ඩායමට ආපහු මානසිකවත් අපි ජය ගන්න ඒ කියන්නේ වර්ල්ඩ් කප් එක පරාද වෙච්ච එකේ අර ඇද වැටිච්ච එකෙන් නැගිටින්න ඕනනේ ඉතින් ඒකට මොකද මොකද සම්බන්ධ කරන්නේ නැගිටින්න ඕන නිසා ඕන වෙනවා ටීම් එකක් ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වෙන්නේ ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වෙලානේ දැන් තියෙන්නේ ඉතින් දැන් එතකොට ඒගොල්ලන්ට ශ්‍රී ලංකාවත් එක්ක ගහන්න බෑ නැගිටින්න ඉතින් ඒ හින්දා තහනම් ඉවත් කරමු මොකද්ද ඒ හින්දා තහනම් ඉවත් කරනවා අන්න තහනම් ඉවත් කරගෙන ක්‍රමයක් තහනම් ඉවත් කළා මේ සංචාරයකට එනවා මේ සංචාරයකට නා ඉන්දියාව මේ සංචාරයකට ඒ කියන්නේ දැන් ඉන්දියාවට නැගිටින්න අපිද මේ මේ සපෝට් එක දෙන්නේ ඔය එහෙම තමයි තහනම් ඉවත් කොහොමද මේ මේ සපෝට් එක දෙන්නේ මොන වගේ සහයෝගයක්ද මෙන්න මෙහෙමයි ඒ ඉන්දියාව වෙනවා ලංකාවට ලංකාවේ මැච් පහක් ගහනවා පහම අපිට ගහනවා පහම ගහනවා අපිට එතකොට නැගිටිනවා අවසාන මැච් එක බලන්න පහම අපිට ගහනවා කියන්නේ අපි පරාද වෙනවා ලෝක සැලසුමක්ද එතකොට ඉන්දියාව නැගිටිනවා ඒ ඉන්දියාව නැගිටින්න ඕනේ. ඉන්දියාව නැගිටවන්න. අපි මේ ක්‍රිකට් තවත් වලපල්ලට දාලා හරියනවා. නෑ නෑ. එතකොට අපිට සමාව දීලානේ මේ මොකද්ද මේ මේක සමාව නෙමෙයි මොකද්ද මේ. තහනම අයින් කරනෝනේ. තහනම අයින් කරගන්න මේ ඔක්කොම කරන්නේ. ඊට පස්සේ ඒ ලංකාවේ මැච් එක බලන්න එනවා. එහේ නායකතුමා. කොහෙද? එහේ නායකතුමා. ඔව්. එයා එනවා ලංකාවට. එතකොට එයා ඊළඟ වතාවේ පත් වෙලා ඡන්දේ ඉවර වෙලා දිනලා තමයි එන්නේ. ඉතින් ඒක ඒ කාලේ. මෙහෙ එන්නේ මොකටද? මෙහෙත් බලන්න. මෙහෙ මෙහි නායකතුමා වෙන කෙනෙක් මෙහි කීප දෙනෙක් එක්ක මැච් එක බලනවා ඒක අති උත්කර්ෂවත් අන්දමින් ලංකාවේ සමරනවා ශ්‍රී ලංකා ටීම් එක ෆයිනල් එක දිනනවා අර මැච් පහේ ෆයිනල් එක දිනනවා ඒ සතුට ක්‍රිකට් නැගිට්ටා දැන් ඉතල පොඩ්ඩේ ඉන්න ඔයා දැන් ඉතල පහම අපිට ගහනවා කියලා කීපාරක් කිව්වා ඒක පහ ඒක වන්ඩේ තියෙත් වන්ඩේත් තියෙනවා ලොකු කාලෙකට එන්නේ මාර පුරන්නේ නෑ නෑ ඇයි ඊට පස්සේ අහන ඊට පස්සේ අන්තිම මැච් එක දින හතරම ගහලා අන්තිම මැච් එක දිනම ශ්‍රී ලංකා ආයි ක්‍රිකට් නැගිට්ටා කියලා කැම්පේන් එක පටන් ගන්නවා එතන ශ්‍රී ලංකා ක්‍රිකට් උත් නැගිටිනවා තව කීප දෙනෙකුත් නැගිටිනවා රටේ තව කීප දෙනෙකුත් නැගිටිනවා ඔයා තව ටිකක් මොනව හරි කිව්වොත් මේ ඔයා මෙතනින් නැගිට ගන්න අමාරු වෙනවා මට ඒ තරම් මේව අහන් ඉන්න අමාරුයි ඔයා ඔයා නිකන් මේ කබර කටක් නේ මේක මං ඔයා මේ පහුගිය දවස්වල කියපු දේවල් එක අහලා බලන්නකෝ ඉතින් ඒ නිසා අපේ ඔයාට තේරෙන්නේ නැහැ ඒක අපේ ජයග්‍රහණ වෙනුවෙන් අපිට සපෝට් කරපු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අපි ජය හා සතුට සාමය සැලසීම සතුට ප්‍රාර්ථනා කරනවා ආයෙනම් දිනන්න වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් නැගිටිනවා හොඳයි ඒ අතරේ ලෝකසන් තරගාවලියක් පැවැත්ුණා මේ තරගාවලිය තුළ ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙච්ච දේවල් කොච්චර ඇචීව් කරාද කියන එක අපි ඔක්කොම දන්නවා. ඉතින් මෙතනින් එහාට ශ්‍රී ලංකාවට ස්ථීර ක්‍රිකට් නායකයෙක් ඕන. මම පුද්ගලිකව හිතනවා කුසල් මෙන්ඩිස් ඔක්කොම හැදෙනවා. ඈ? ඒව හැදෙනවා. ඒ ප්ලෑන් එක කියන්නේ ප්‍රෝග්‍රෑම් එක දික් කරා. ඔව් හොඳ 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 නායකයෙක් ඕන. ඒ එතන ඉඳලා මම කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තේ ඉඳලා ඔක්කොම හැදෙන්න ඕන. ඔයා කියන්නේ ඔයා දකින හීනනේ ඔවා එක එක දවස් දකින්න මම මේ කියන්නේ ඇත්තටම වෙන්න ඕන දේ හරි 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 ඕක වැඩි ඉවරයි එහෙනම් ජය වේවා ලෝකුසල අන්තර්ගාවලිය අපි සෑහෙන දේවල් කතා කළා සෑහෙන දේවල් අපි හෙලි කරා සමහර ඒවා හෙලි කරා කියලා කිව්වා ඒව පිළිබඳව මට වගකීමක් ගන්න බෑ බොහොම සුදුසු වගේක් හම්බ වෙනවා මොකද්ද බස් වගේක් හම්බ වෙනවා අපිට හා ඒක ප්ලෑන් එක කියන්නේ අමුතු ගාන
බස් වගේ කම් වෙනවා. බස් වගේ කම් වෙනවා. බස් 114. නෝක වහන්නනේ. බස් 114 කම් වෙනවා මේ පීඨපති එළලා මේ කතුරුකින් කපලා විවෘත කළ ඉන්දියානු රජය අපිට දෙන්නේ.